ඊසානදිග ඇමරිකාවට අධික හිම පතනයක් අද රාත්‍රියේ වන විට හිම කුණාටුවක් පැමිණීමේ අවධානමක් ඊසානදිග ඇමරිකාවේ මැසචූසෙට්ස් ප්‍රාන්තයේද මෙම තත්ත්වය දැඩිව බලපා තිබේ පැයක් ඇතුළත බොහෝ ප්‍රදේශවලට අඟල් 3ක පමණ හිම පතනය සිදුවන බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි දින කිහිපයක් හිම පතනය සිදුවන බැවින් බොහෝ දිනෙක නිවෙස්වලට වී සිටිනු ඇතැයි වාර්තා වෙයි මේ හේතුවෙන් බොහෝ දිනෙක වෙනදසල සහ ඉන්ධන පිරෝම්හල් අසල රැස්ව සිටින ආකාරය දක්වන දර්ශන ඇමරිකා මාධ්‍ය මගින් විකාශය කළේය බංග්ලාදේශයේ මගින් 100කට අධික පිරිසක් රැගත් පාරවක් අන්තරට ලක්ුණා MV සාරාෂ් මගී ප්‍රවාහන යාත්‍රාව මධ්‍යම බංග්ලාදේශයේ මේග්නා ගංගාවේදී අනතුරට ලක්ව තිබේ 40 දිනකට අධික පිරිසකගේ ජීවිත බේරා ගැනීමට බංග්ලාදේශ ආරක්ෂක අංශ සමත් වේ ඇති අතර අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි සියයේ සංවිධානයේ ක්‍රියාකලාපය ගැන ඒ නාමික අධ්‍යක්ෂවරයාට මාධ්‍යවේදීන්ගෙන් විරෝධය නියමන් රහිත ගුවන් ප්‍රහාර භාවිත කළේ අවසන් විකල්පයක් ලෙස බව CIA සංවිධානයේ නාමික අධ්‍යක්ෂ ජෝන් බර්නන් සෙනෙට් සභාව හමුවේ පාපොච්චාරණය කිරීමෙන් අනතුරුව මෙම විරෝධය ඉල්ල වී ඇත සිරියාව ලිබියාව වැනි රටවල කැරලිකාර කණ්ඩායම් පිළිබඳව අනුකම්පා කරන ඇමරිකාව ලෝකයට පෙන්වන්නේ වෙනත් පිළිවෙතක් බව මාධ්‍යවේදී හු මිහිදී ഘോഷා කළහ චීන ප්‍රථම ත්‍රිමාන මුද්‍රණාගාරය බේජින් නුවරදී ව්‍යුත්පත්ති කරනවා. තමන්ට අවශ්‍ය රූපයක් ත්‍රිමාන තල නිරූපණය වන පරිදි මුද්‍රණය කර එහි පිටපත් ලබා ගැනීමට මෙහිදී හැකි වෙයි. විලාසිතා නිර්මාණයේදී සහ නව නිපැයුම් මාදිලි නිරූපණයේදීද මෙම තාක්ෂණයේ වැදගත් වන බව එහි නිෂ්පාදකයෝ පවසති. ඒ සමගින් විදෙස් පොත් නිමවට පත් වෙනවා. Then ක්‍රීඩා පුවත් සුපර් 6 වටේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ හමුවේ පසුබසී පළමු පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු අර 42කදී සියලු දෙනා දැවි ලකුණු 103ක් රැස් කරගත්හ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු අර 23ක් තුල කඩුලු 2ක් දැවි ලකුණු 108ක් වාර්තා කරමින් තරගයේ ජය හිමි කරගත්හ මේ අතර ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර මුම්බායිදී පැවති තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ පළමු පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 44යි පන්දු 4කදී සීලු දෙනා දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 147කි පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ක්‍රීඩිකාවන්ට සීලු දෙනා දෙවි රැස් කරගත හැකි වූයේ ලකුණු 145ක් පමණි ऑस्ट्रेलिया बढ़ेर कोदेव हतरवन एक दिन तरंगे आदे सिडनी ही दी पवत्तुना बढ़ेर इंडिया कोदेव कंडायम परदवमीन ऑस्ट्रेलिया नु कंडायम टे कडुलु पहाक जैक हिमिविया पलमु पांदोट पहार दुन कोदेव कंडायम सिरु दिना देवी लकुनु देसे विस्ताक लबागत था यही दे किरण पोलाड लकुनु एक सेना व्याई पिलितुरी इनिम आरंभ कल ऑस्ट्रेलिया कंडायम पांदुआर हातलिस हातराई पांदु पहाक दी कडुलु पहाक पमनाक देवी लकुनु देसे विसेकाक लबागनिमीन तरंगे जैग्रहणे कलह शेन वॉटसन लकुनु 76යි लकुनु 109ක් ලබාගත් කිරන් පොලාඩ් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබියා. ඒ අනුව තරඟ පයින් 4ක් ජය ගනිමින් ඔස්ට්‍රේලියා කණ්ඩායම මේ වන විට තරඟාවලියේ ඉදිරියෙන් පසු වෙති. කෙලිබිමේ උණුසුම් තොරතුරු සමගින් අපි හෙටත් මේ ආකාරයෙන්ම මුණ ගැසෙමු. දවසේ කාලගුණ තොරතුරු දැන්. විශේෂයෙන් හෙට දවසේදී දිවයිනේ උතුරු මැද නැගෙනහිර ඌවැහන පළාත්වලත් හඹන්තල දිස්ත්‍රික්කයේ කඩින් කඩ වැසි ඇතිවන්නට පුළුවන්. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වයඹ බස්නාහිර මධ්‍යම සබරගමු යන පළාත්වල ගාල්ල මාතරන දිස්ත්‍රික්කවල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. දිනවට මුහුදේ කාලගුණික තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී නැගෙනහිර සහ ගිනිකුණාන ප්‍රදේශයන්වල තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන්නට පුළුවන්. සුළං හැවීම සිදුවන්නේ ඊසාන දිසාවෙන් ඒ සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ක් 40ක් ලෙස වාර්තා වනවා මන්නාරම් බොක්ක දකුණ ගිනිකුණ සහ නැගෙනහිර ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50ත් 60ත් අතර දක්වා වර්ධනය විය හැකියි. ඉද සඳහන් කළ මුහුදු ප්‍රදේශයන් විටක රළ ස්වභාවයක් ගැනීමට හැකියාව ලැබෙනවා. ගත වූ 24 තුලදී දිවයිනේ උපරිම උෂ්ණත්වයේ වාර්තා වන්නේ හම්බන්තොටින් SLC සංසක 34.3ක් ලෙස. අවමේ සුපුරුදු පරිදි වාර්තා වන්නේ නුවරඑළියෙන් SLC සංසක 11.9ක් ලෙස. හෙට දිවයිනේ විවිධ ප්‍රදේශයන්වල බලපෑත්විය හැකි කාලගුණික තත්ත්වය පිළිබඳව අනාවැකිය දැන්.
රාත්‍රී 7 පුවත් අවසන්. ජලිත හමුවෙමු රාත්‍රී 9:30ට. විමසුමු දැන්. ආයුබෝවන්.